ක්‍රිස්තුස් වහන්සේ තුළ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය මේ සතිය අපි බලන මාතෘකාව වන්නේ අප මෑවුම්කාර දෙවියන් වහන්සේ ප්‍රශංසා වන උන්වහන්සේව සතුටු කරන ජීවිත සෑම විටම ගත කිරීම. ඒ තේමාව යටතේ අද දවසේ අපි මෙනෙහි කරන මාතෘකාව නම් දෙවියන් වහන්සේගේ රාජ්‍ය ධර්මිෂ්ඨකම සොයන්න අන් සියල්ල නුඹලාට දෙනු ලැබේ. අපි උන්වහන්සේට ප්‍රශංසාවන ජීවිතයක් ගත කරන අතර උන්වහන්සේගේ රාජ්‍ය සොයන්න ඕනේ. ඒ කියන්නේ අපේ ජීවිත අපි අන් අයට ආදර්ශයක් වෙන්න සලස්වන්න ඕනේ. ඒක අනිත් අයත් එක්ක බෙදාගෙන ඒ ජීවිතය ස්වාමීන් වහන්සේ සතුටු වෙන ජීවිතයක් බවට පත් කිරීමට උත්සාහ ගන්න ඕනේ. මේක ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය සෙවීම වෙනවා. මන්ද ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය තියෙන්නේ උන්වහන්සේව අදහන උන්වහන්සේගේ දරුවන් අතරේ. ලූක් 17:21 මෙහෙම කියලා තියෙනවා. බලව ඒක මෙතනය, එතනයයි නොකියන්නෝය. මක්නිසාද දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා ඇතුලේයයි කීසේක. ඒ වගේම තමයි මත්තෙවතුමාගේ සුභාරංචියේ මෙහෙම සඳහන් වෙනවා. මත්තෙව 5:10. ධර්මිෂ්ඨකම නිසා පීඩා වින්ද තැනැත්තෝ ආශිර්වාද ලද්දෝය. මක්නිසාද ස්වර්ග රාජ්‍යය ඔවුන්ගේය. ඉතින් දෙවියන් වහන්සේගේ රාජ්‍යය තියෙන්නේ කොහෙද? දෙවියන් වහන්සේගේ රාජ්‍යය තියෙන්නේ උන්වහන්සේගේ දරුවන්ගේ සිත තුලයි. ඒ නිසා දෙවියන් වහන්සේගේ රාජ්‍යය සෙවීම කියලා කියන්නේ උන්වහන්සේ ගැන දන්නේ නැති උන්වහන්සේගේ දරුවන් සොයා යෑම. සමහර වෙලාවට උන්වහන්සේ ගැන දන්න දරුවන් වෙන්නත් පුළුවන්. උන්වහන්සේගේ කැඳවීම හරියට අවබෝධ කරගන්න නැතිව ජීවත් වෙනවා වෙන්න පුළුවන්. ඉතින් මේ සියලු දෙනා සොයා යෑම තමයි උන්වහන්සේගේ රාජ්‍ය සෙවීම කියලා උන්වහන්සේ අදහස් කරන්නේ. නමුත් මේ කරන්න කලින් අපි උන්වහන්සේ සතුටු වෙන ජීවිතයක් බවට පත් කරගන්න ඕනේ අපේ ජීවිතය. එදා ඒදා නුවණේදී ආදම් හා ඒව සර්පයා කියපු දෙයට කීකරු වෙලා දෙවියන් වහන්සේට අකීකරු වුන නිසා මොකද උනේ? ඔවුන් පාපයට වැටුණා. එතකොට ඔවුන්ට තිබුණා වූ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය ඔවුන්ට නැති වෙලා ගියා. ඉස්සර දෙවියන් වහන්සේ හා මනුෂ්‍ය මෙහෙම මුහුණට මුහුණලා කතා කළා. නමු පාපය නිසා මනුෂ්‍ය දෙවියන් වහන්සේගෙන් ඈත් වුණා. ඒත් එක්කම ඒ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය ඔවුන්ට අහිමි වෙලා ගියා. දෙවියන් වහන්සේත් එක්ක තිබ සම්බන්ධතාව ඒ සියල්ල නැති වෙලා ගියා. අන්න ඒක තමයි ඔවුන්ට එදා තේරුම් ගියේ ඔවුන් නග්නයි කියලා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට ඇවිත් අපි වෙනුවෙන් කුරුසියේ පූජා වුණ නිසා ඒ පූජාව කරන කොටගෙන ඇදහිල්ල තුලින් අපිට දැන් නැවතත් ඒ ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය ලැබිලා තියෙනවා. නමුත් ඒ ධර්මිෂ්ඨකම අපි පවත්වා ගන්න ඕනේ. ඒක කිලුටු කරගන්න නැතිව ශුද්ධකම ආරක්ෂා කරගන්න ඕනේ. එලිදරෝ පොතේ එදා ඒ සුදු වස්ත්‍ර ඇඳගෙන ඉන්න පුද්ගලයෝ කවුරුන්ද කියලා යොහාන අහනකොට ඔහුට එතන සිටි වැඩිමහල්ලෙක් මෙන්න මෙහෙම කියනවා. එලිදරව් 7:13-14 අපි බලමු කුමක්ද කියන්නේ කියලා. එවිට වැඩිමහල්ලන්ගෙන් එක්කෙනෙක් මට කතාකොට සුදු සලු පළඳ සිටින මොකු කවුරුද? කොතනින් ආවෝදැයි මගේ නැසුවෝය. මමද මාගේ ස්වාමීනි ඔබ දන්නෙහියයි ඔහුට කීවෙමි. ඔහු කියනුයේ මොහු මහත් පීඩා මැදින් එන්නෝය. ඔහු තමුන්ගේ සලු බැටළු පැටුවානන්ගේ ලෙයින් සුදු කරගත්තෝය.
ඉතින් අපි ධර්මිෂ්ඨකමේ වස්ත්‍රය ස්වාමීන් වහන්සේ තුල නිරන්තරයෙන් පවිත්‍ර කරගන්න ගමන් අපි ගමන් කරන්න ඕනේ. එතකොට අපිට ධර්මිෂ්ඨකමේ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවා. ඒ පවත්වා ගනිමින් අපි ජීවත් වෙන විට දෙවියන් වහන්සේ අපේ ජීවිතය ගැන සතුටු වෙන්න යනවා. නමුත් ඒක අපි තුල විතරක් තියාගන්න නැති වෙන්න ඕනේ. මොකද දෙවියන් වහන්සේ කැමත අපි තුල පමණක් උන්වහන්සේගේ රාජ්‍ය තිබීම නෙමෙයි. අපි පමණක් ගැලවීම නෙමෙයි උන්වහන්සේගේ කැමැත්ත. උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේගේ රාජ්‍ය ගොඩනැගීම. තවත් අය උන්වහන්සේට එකතු කිරීම, ස්වාමින් වහන්සේට එකතු කිරීම තමයි උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේගේ රාජ්‍ය සියලු දෙනා කොටස් කරුවන් වීම තමයි ස්වාමින් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. මතේ 28:19 ඉඳන් 20 මෙහෙම කියලා තියෙනවා. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා. පියාණන්ගේ, පුත්‍රයාණන්ගේ, ශුද්ධාත්මයාණන්ගේ නාමයට ඔවුන් බෞතිස්ම කරපල්ලා. මා විසින් නුඹලාට අනකල සියල්ල පවත්වන්නට ඔවුන්ට උගන්වා පල්ලා. මමද ලෝකාන්තමය දක්වා සෑම කල්හිම නුඹලා සමග සිටිමි කීසේක. මේ ස්වාමින් වහන්සේ දුන්න පොරොන්දුව. ඉතින් අපි උන්වහන්සේ තුර ධර්මිෂ්ඨ ලෙස ජීවත් වෙනකොට අපිට අනිත් අයට ස්වාමින් වහන්සේ ගැන කියන්න පුළුවන් වෙනවා. ඔවුන්වත් උන්වහන්සේ සමග සමගි කරන්න පුළුවන් වෙනවා. අන්න ඒක තමයි දේව වචනේ 2 කොරින්තු 5:18 මෙහෙම කියන්නේ. සියල්ල පැමිණෙන්නේ දෙවියන් වහන්සේගෙන්. උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන තමන් වහන්සේට අප සමගි කරගෙන සමගි කිරීමේ සේවය අපට දුන්සේක. උන්වහන්සේ ඔබටත් මටත් දීලා තින්නේ සමගි කිරීමේ සේවය. උන්වහන්සේ අපව සමගි කරගත්තා වගේ අපේ වගකීම තමයි අනිත් අයව ස්වාමින් වහන්සේත් එක්ක සමගි කරවීම. මෙහෙම කරනකොට මොකද වෙන්නේ? ස්වාමින් වහන්සේගේ රාජ්‍ය ගොඩනැගෙන. නමුත් පළමුවෙන් අපි ධර්මිෂ්ඨකම් අපේ ජීවිතේ පවත්වා ගනිමින් උන්වහන්සේගේ රාජ්‍ය සෙවිය යුතු වෙනවා. නමුත් මේක අපිට තනියෙන් කරන්න බෑ. අපේ උත්සාහයෙන් මේ දේ කරන්න බෑ. මෙන්න මේ සඳහා තමයි ශුද්ධාත්මයන් වහන්සේව අපි තුල තියලා තියෙන්නේ. අපි ශුද්ධාත්මයන් වහන්සේ තුල පවතිනවා නම් අපිට ධර්මිෂ්ඨකම ඇතිව ජීවත් වෙන ශුද්ධාත්මයන් වහන්සේ උගන්වනවා. එවිට අපිට උන්වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්නට ශුද්ධාත්මයන් වහන්සේ උපකාර කරනවා. අවශ්‍ය මඟ පෙන්වීම ලබා දෙනවා. එයට අනිත් අයව සම්බන්ධ කරනවා. මේ විදිහට අපි ධර්මිෂ්ඨකම ආරක්ෂා කරගනිමින් ජීවත් වෙනකොට උන්වහන්සේගේ රාජ්‍ය ගොඩනගන කාර්යයේ යෙදෙනකොට දෙවියන් වහන්සේ අපි ගැන සතුටු වෙන්න යනවා. එවිට උන්වහන්සේ අපට ඉතිරි සියල්ල ලබා දෙන්න යනවා. කොහොමද ඒක අපි දැනගන්නේ? මතේ 6:33 මෙන්න මෙහෙම කියලා තියෙනවා. නමුත් පළමු කොට උන්වහන්සේගේ රාජ්‍යද ධර්මිෂ්ඨකමද සොයාපල්ලා. එවිට ඉතිරි සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය. ඉතිරි සියල්ල කියලා කියන්නේ උන්වහන්සේ අපට අවශ්‍ය වෙන ඉතිරි සියලු දේ දෙනවා. අපිට අවශ්‍ය වෙන ලෞකික දේ උන්වහන්සේ දෙනවා. ආශිර්වාද වලින් අපේ ජීවිත පුරවන්න යනවා. ඒ වගේම තමයි උන්වහන්සේ සදාකාල උරුමකාරයෙක් කරන්න යනවා. එතකොට අපි මේ ලෝකයේත් ජයගත් පුද්ගලයන් වෙනවා. ඒ වගේම සදාකාල ජීවනයටත් උරුමකාරයන් වෙන්න යනවා. ඉතින් දෙවියන් වහන්සේ සතුටු වෙන ලෙස ජීවත් වෙමින් ධර්මිෂ්ඨව ජීවත් වෙමින් උන්වහන්සේගේ රාජ්‍ය ගොඩනගමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා වන උන්වහන්සේට ප්‍රසන්න වන ජීවිතයක් ගත කිරීමට ස්වාමින් වහන්සේ ඔබට මට පිහිටවන සේක්වා. ආමෙන්.